දැහම දෙනම සාධනාදයක්පවත්වඩ සමන්තා ජකවා ලේසු අත්‍රගච්චහන්තුදවතා සද්ධහම්මන් නිරාජස්සේ සුනංත සග්ගමොක්ගදන් දම්ම සවන කාලෝ අයම් බ්‍රදන්තා දම්ම සවන කාලෝ අයම් බදන්තා දම්මා සවන කාලෝ අයම් බදන්තා නමුල්දස්ස භගවතරහත සම්හ සම්බ්දස්ස नमो तस्वत अ सं बुद्धस्मोत भगवत अर्हत संबुदस्ीरती वेराजरथ शुचिता अथो शरीरम पिजरंगे थी සතංච දම්මෝන ජරංපේති සන්තෝහාවේ සබ්බෙ පවේදයන්තිති Londonම භාවනා මධ්‍යස්ථාන අධිපති සත්පුරුෂවත් ගරුකටයුතු පාලේ සුමන ලොක්කුස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් අවසර සදහවත් පින්වත්නේ. ශ්‍රී සම්බුද්ධවර්ෂ දෙදහස් පන්සිය හැටහත්වැනි ශ්‍රී වයිශාක්පූර්ණමි දිනය නැතිනම් රාජ්‍ය විවහාරවර්ෂ දෙදහස් විසිතුන් වැන්නේෙහි අයතුම් වෙසක් පුර පසලස්වක් පොහය දිනය සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ජනීජනයා පෙරපර දෙදිග ලෝකයේම ආමිසවත් ප්‍රතිපත්තියවත් තම ශාස්තෘන් වහන්සේ ගිගුණයන් සිහිපත් කරන ඓතිහාසික දිනය අතයි තුම් වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය නිමිති කරගෙන අද මෙහැම දෙනාගේ සූදානම අපේ භාග්‍යවතුන් වහන්සේ වදාල සත්‍ය පනිවුඩය ශ්‍රවණය කරමින් ජීවිතයට සුවය ශාන්තිය පස්වැසිල්ල සහනය හා විමුක්තිය ලඟා කර ගැනීමටයි ඒ සඳහා මාධපේක්ෂා කලාා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට හමුවෙන බොහොම මාහැගී පැහැදිලි කිරීමක් වන සංයුක්තන කායේ සගාතවක්ග පාලියයේ කෝසල සංයුත්තයේ ජරාමරණ සුත්‍රය බුදුන්වහන්සේගේ හතලෙස් පස් වසරක දේශනාවහි මූල සාරයක් ොහොම සැකැවින් හකුළුවා පැහැදිලි කරගන්නට පුළුවන් අපූු දේශනයක් ඊට පෙර මම අදහස් කරනවා කෙටිකරුණු කිහිපයක් වපසරයක් තුළ මුල්කරුණු පැහැදිලි කිරීමක් කර ගෙන ධර්ම දේශනාවේ ප්‍රධාන තේමාවට ප්‍රවේශවෙද. අද දිනය අපේ මහාවසය වන්සත්තප්‍රකාශනය මහාවන්සට හිකාව ටූපවන්සය තලදා සිරිතවැනි ගෝ මයිතිහාසික ලේඛනයන්ට අනුව බොහොම වැදගත්. එක මූලිකව වැඇත්ත අද දිනය පුරාවට මහන්ට ලබෙන පරිදි සිද්ධාර්ථ කුමාරයන්ගේ මේ මහපොලොවේ මනුඋපත්තිය සිද්ධාර්ථ බෝධිසත්වයන්ගේ සම්බුද්ධත්වය සම්බුද්ධත්වයට පත් අප ශාස්තෘ භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන් පෑම එක පසක අනෙක් පසින් විජය කුමාරයන්ගේ ලංකාව ගමනය අපිට අතිශ්‍යය වැදගත් සිදුවීම් ලෙස සලකා බලන්න පුළන්. තින් මේ සියලු සිදුවීම් සලකා බැලෙන අද දිනය අපි කොහොමද අර්ථවත්ව ගත කරන්නේ. සහ අද දිනය පමණක් නොයි මේ දිනය ජීවිතයේ නව පිබිඳමකට ජීවිතයේ නව හැරවූම් ලක්ෂයකට පමුණවාගන්න කොහමද ට සවස් ගණනාාවකට පෙර ඉන්දයාවිහිටයා නාරායංශර්මෙන්න් කෙල පඩුවරෙක් මොහෝ එක තැනික කියනවා ශරූජතාං ධර්ම සරුවස්සං ශෘත්වා චයිවාවධාරිතාම් ආත්මනහ ප්‍රතිකූලානී පරේෂාන්න සමා්චරේත් ශ්‍රජතාං ධර්ම සරුවසං සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ අපිට බොහෝ දේවල් අහන්ට ලැබෙනවා අහන්න ලැබෙන්න බොහෝ දේවල් අතුරින් ධරමය මහන්ඩ සත්්‍යය මහන්ඩ අරථයවත් වූ වචන මහන්ඩ ඇතැයි සාමාන්‍ය පුොහුදුන් මනුෂ්‍ය ජීවිතයක අපිට සිව්වදෑරුම්දේවල් අහන්න ලැබෙනු. අපි බුරුවහනවා සහ කියනවා කේලාම් අහනවා සහ කියනවා අපි පරුස වචන අහනොවා සහ කියනවා සාහිස් වචන අපි අහනෝ සහ කියනවා. තැන්ඔය බොරු කේලාම් ඉස්සවචන පරුස වචන මේ සිව්වදෑරුම්ම මේ ශ්‍රවණයන් ඇසී අපේ හිත සනසවන්නන්නේ නැහැ හිත සුවපත් කරන්නෙ නැහැ හිත සංසුම් කරවන්නහැ හිත නිමයාමට හන් බවට පත් කරන්න නැහැ ඒ අ අහන් හතර වැදෑරුම් දේම හිත නොසන්සුම් කරනෝ හිත මුලා කරනෝ හිත වංචනික කරනවා හිත අඳුරට අර්ගෙන යවා. ටකට යමෙකුට පුළුවන්නන් අ අඳුරට රැගෙන යන දේවල් වලින් මිදිලා හිත නොසන්සුම් කරවන ආතතියට පත් කරවන මුලාකරවන දේවල් වල ද මිදිලා හිත සංසුම් කරවන දමනය කරවන හිීලෑ කරවන් උතුම් දරමේ උතුම් වචනහන්ඩ එක ජීවිතය බොහම වැදගාත. මං විශ්වාස කරනවා මේ යුග මිනිසුන්ට ගොම තදින් අවශ්‍ය දෙයක් බොහෝ මිනිස්සු බොරු වහනවා බෝහ මිනිස්සු අනවශ්‍ය දේවල් හොයාගෙනයවා බෝ මිනිස්සු වංචනය එක කපටි දේවල් හා හා ඒවත් එක් විනෝධ වෙනවා ෆිස් ප්‍රලාප මෙලොවට වැඩකුත් නැති පරලෝට වැඩකුත් නැති ඕපාදූප කතා කරමින් කාලය මරලදානුවන් කාලය නාස්ති කරනවා ඒ සමඟ ජීවිතයේ නාස්ති වෙනවා මිනිසා ම අපිට හරියක් වැතගත් දෙයක් කියනවා සා ජීවිතයේ නාස්ති කරන් එපා මේ තේරුමක් නැති හරසුන් දේවල් එක්ක ගත කරලා එනිසා මේ ධර්ම දේශනාවහි මගේ මූලි කාරමුණ වෙනවා. මේ වෙසක් පොහොය දිනය අපි හරසුන් දේවල් අහන්ඩ ගත කරන කාලය මිදිලා. වෙසක් පොහොය දිනය සමස්ත ජීවිතයටම පොහොය දිනයක් කරගෙන අර්ථවත් දේවල් යහපත් දේවල් ජීවිතයට සුවයේ ශාන්තිය සලසාලන දේවල් එකතු කරගන්න අවස්ථාවක් කරකන්. ශෘත්වා චයිවාව ධාරිතාම් අහල විතරක්්‍රමාණවත්යෙන් න්නේෙනැහැ. එක අප අවධාරණය කරගඩුවන්. එකඇන්නේ එක මනසට සමීපකරව ගඩුවන. මනසේ ඉඩක් තිෙන්ඩුවන. තැන් අපේ කොච්චල දේවල් ඇහුවාත් අහන දේවල් අපේ මනසෙහි රැඳේ නිනෙත්නම්. අපේ සිතසා සිතුවිලිවල, පැවත්මත ක්‍රියාකාරත්වයට එක හසුුවෙන්න්නේ නැත්නම්ඒ අහන දෙවල් පලක් වෙන්නේ. ඒ තව වචන විත්තරයි එ මිහුළඟට මේ හි අවකාසට එකතුවුණු තවත් පදමාලාවන් විතරයි. එනිස මම යෝජනා කරන්නේ ඔබ අහන ධර්මයට ඔබ අහන සත්‍ය වචනවලට ඔබගේ මනසේ හිඩක් තියෙන් දෝනි. ගඩක් මිනිසුන්ට බොරුවට ඉඩතියෙනවා කේලාම්මලට ඉඩ තියෙනවා රුස වචන රලුපරොස් වචන වලට ඉඩ තියෙනවා හිස් එලොවටත් මෙලොවටක් වඩක් නැති ප්‍රලාපවලට හිතේ ඉඩ තියෙනවා නමුත් ධර්මයට යහපත් දයට උතුම් දේට මේ හිතා ඇතුළ ඉඩක් දෙන්නේ නැහැ. ඉඩක් ඇත්ේ නැහැ ඉඩ ගන්න බැරි තරමට මේක පිරිල පිරිලත් තියෙන් ඒකට ොහ කියනවා එනිසා අර තියන කුණු කන්දල් සියලු දේ මිවත් කරලදාන්න.හරසුන් අර්ථශුන්්‍ය අනාර්ය උතුම් නෝන හැමදේම සිතින් විසි කරල දාලා. උතුම් දේට මේ ජීවිතය ඉඩ හදන්න. ජීවිතය තියන ප්‍රශ්නයක් ඒක උතුම්ද ඒකතු කරගන්න අපේ මන්නස්ස සිතුවිලිවෙල ඉඩ නැහැ. මම මේ කට හරේ අපරු කතාවක් හොම කෙටියෙන් එකති කලොත් මේ කොටසට අදාළ වෙන විදියට එක බොහොම ප්‍රසේද්ධ සෙන් බුදු දහන කතාවක් දවසක් එක සෙන් මහචාරවරෙක් කෙනවා සෙන් හිමිනමකගෙන් සෙන් දහමි ගෙන ගන්ඩ එතකොට මේ සෙන් හිමිනමළඟට ආපුහම මේ සෙන් හිමිනම මහාචාර්තුමාට කෙනවා හොඳයි මහාචාර්තුමන අපි සෙන් ගෙන ගනිමු අපිට කලින් තේකෝප්පයයක්ක්ක රස බලලිමු කියලා මුොහෝ කුස්සීටෙක්කරගෙනනවා තේකක් බොන්න තිං මේස්වාමයෙන් වහන්සේ මෙහිමි නම තේකෝප්පය අරගෙන තේජෝගුවෙන් තේකෝප්පෙට තේවක් කරනවා තිං තේවක්කර නොකොට මොකද වෙන්නේ තේකෝපි පිරිල ඉතිරලා යන්න උන්වහන්ේ තේවක් කරනවා දැන් පුස්සේ පුරාමතේ ගලාගෙන ගලනවා මහාචාරතමා කල්පනා කරන බලාගෙන දහනුව සාමීහි උබ වහන්සේ මටම තේ හදල දෙන්න කියලා කුස්සේ ටැවිල මොකද මේ කරන්නේ මෙ හැම්ම තැනම කද මේක තේරුම එතකොට මන්හන්සේ කියනවා ප්‍රකාශ කරනහ මිත්‍රයා මේක හරියට ඔබතුමාගේ ඔල්ලු ගෙඩියවාගේ ඔබතුමාගේ ඔළු ගෙඩිය ඔබතුමාගේ හිත ඇතුළත් මේ වගේ මේක මගේ ඒ හිතහ තුළේ මගේ වචනහන්න ඉඩක් නැහැ ඒක කුණු කන්දල්ලවලින් පිරිල ඉතිරිලා දෝරය ගලනවා නිසා සෙන්දහම ගැ ගන්නනවා ඔය තියන හැම්මත් දේමයින් කල්ලදාලා පිරිසිදු හිස් මනුස්සෙක්ක දයට මෙතනට එඉන්න. මංවිශ්ාස කරනවා එක මේ කොටසට ඇඳල ගත්තතින් ජීවිතේ මිනිස්සුන්ගේ බර ආතතිය වැඩිවෙලා තියනවා මේ ජීවිතේ අනවශ්‍ය දේවල්ව ලින් පිරිලා නම්‍ය ුණු කන්දල්වලින් ගොඩ ගැෙල්ල ගොඩ ගෙල්ල දරාගන්න බැරි තරමට මේක පිරිල ඉතිරිලා යනවා. එක එක්කෙන කරපු කියපු දේවාල් කියපු දේවල් බැනපු බැනුම්වි වේච්චන අවමන් නින්දා ඇනු බැනු මේ වගින් හිත කුණුවෙනවා මේ ඕජස් ගලනු මේ පැහැව පැහැව මිනිස්සු හිත ඇතුලි ජීවත්වෙනවා. එහෙම අසුන්දර වචන රාශියක මතකයන් ම මිනිස්සුන්ගේ හදවත තුළ තියෙනවා ඒව තියෙනුකොට අ සත්්‍යයට ධර්මයට යහපත් උතුම් වචනවලට මේක රැඳෙන්ඩ බැහැමකදා පිරි සිදුව. එනිසාම අපිරු සිදු දේවා ලිවත් කරඩුවරෙන් පිරි සිදුව වචන රැඳෙන්. ශෘත්තු වචයිවාව ධාරිතාංකයකයි ඉලාංගට ආත්මනහ ප්‍රතිකූ ලානී ඒ අප අපේ ආත් මේ ශුද්ධ කර ගණඩෝන. අපේ සිත සිතුවෙලි පිරිසිදු කරගඩෝනේ. මෙතන තියෙන ගැටලුව මනුෂ්‍යන් කොයි තරම් ධර්මයහුවත් කොයි තරම් බනපතපොත කියව්වාත් ධර්මය ත්‍රිපිටකයා අථකතා මේ සාහිත්‍ය ග්‍රන්ථ ධර්ම ග්‍රන්ථ ආකමික ග්‍රන්ථ පිළිබඳව කෙතරම් පර්යේෂණ කළත්. ඒ මිනිසුන් ඒ ධර්මය තුළ හැසිරන්නේ නැහැ. ඒ මිනිසුන් ඒ ධර්මය තුළ ජීවත්වවෙන්නේ නැ. එ මිනිසුන් ඒ ධර්මය තුොලින් තම සිත සහසිතුවිලි තම අධ්‍යාත්මය පිරිසිදු කරගන්න නැහැ. ට වෙසක් පොහොයදිනය කියලා කියන්නේ බෝධිසත්වයන් අපි බෝධි සත්වයෝ සංසාර පුරාම පාරමී දහම් පුරාගෙන පුරාගෙන නැවිල්ලම අධ්‍යාත්මය පිරිසිදු කරගෙන කරග නැවිල්ලා ඒක කෝට ප්‍රාප්තියට මුදුන් පත්්බෝට පමුණවාලපු ශ්‍රේෂ්ඨ දිනය. තින් එවන් දිනයක නර්කද අපි අධිෂ්ඨාන කරගත්ත තින්. අපි අපේ ජීවිතය සිතුවිලි සිත අධ්‍යාත්මය දිනෙන් දින මොහොතෙ මොහොත පිරිසිුදු කරගන්නඩ ඕනි කියලා. එක වර කරන්ඩ ඕනි දෙයක් නොවෙයි. අපිට දම්ම පදපාලේ දු ගන්න කම්මාරෝ රජ්‍යතස්සේව තෝකත් හෝකංකනය කනය. යට අ මේ රංමිනි පිරිපහදු කරන්න මලකඩ ටි ටිටි පිරිසිුදු කරල සුද්ධ කරලා අරක පදමන වගේ අපේ සිතේ තියෙන්න නරක ගති ගුණ අනදම් මේවා ටිටි ටිටි මේ දුරස් කරලා දුරු කරගෙන සිත පිරිසිුදු කරන්න ඕනේ. එක ටිකටි කරට ඕ පෝඩ පොඩ් කරන්න ඕනි ටිකටි පොඩ්ඩ පොඩ්ඩ කරන්න හරි අපි පටන්ගෙන තියෙන් දෝනි අපි පටන්ගෙනවත් නැත්න අපේ හිතලවත් නැත්න අපිට මේ වෙසක් පොහොය දවසේ අප අ පහංකූඩුවෙන් දකින්න ඒ සොඳුරු සංසුන් ආලෝකය අපි භක්තිගීතකින් විඳින ඒ සුන්දර් මිහිරි අධ්‍යාත්මක රසය අපේ ජීවිතයට සැබෑ රසයක් සැබෑ ආලෝකයක් සැබෑ ආනන් දෙයක් බවට අපිට පත් කරගන්න ලැබෙන්නේ නැහැ එනිසා වෙසක් පොහොය දවසේ දැල්වෙන පහන්කූඩුව තමන්ගේ හදවත කරගන්න වෙසක් පෝහය දවසය අපට පෙනෙන තෝරං දන්සල් භක්තිගීත මේ සුන්දර මිහිරි අූරු දර්ශනැහැම දේම තමන්ගේ අධ්‍යාත් මේ තුළිනුත් අදදකින්න අත්විඳින්න උත්සාහ කරන්න ඒක තහගත ශ්‍රාවකෙක්පදීට වැදගත්යෙනු ඒ පිරිසුදු බවඒ පරිශුද්ධ බව මේ විසක් පොහොය දිනේ ඇතිකර ගැනීම හරිු වැදගත්. ඒ සිතුවිල්ලක් එහෙම තැන්පත් කර ගැනීමම ඒ සිතුවිලි බීජයක් පැළකර ගැනීමම මනුෂ්‍යෙක් විදියට අපිට හරි මර්තවත්. පරේෂන්න සමාචරය එබඳු මනුෂ්‍යන් යහපතේ හැසරෙන් උත්සාහ කරන මනුෂ්‍යයාව වරදෙහි බැඳන්නේ නෑ. අපිට තියෙන ප්‍රශ්නය අපේ හැම මොහොතකම සිතුවිලිවලෙනුත් අපේ වචනවලනුත් අපේ ක්‍රියාාවෙනුත් අපි වරදිහි බැඳෙනුත් සහකරනවා. අපි ධර්මයෙන් ඉවතට විසිවෙනවා. එතකොට අපි ධර්ම යහන්ඩෝනිි මේ සහකච්ඡා කනන් ඩෝන මේ සිරිතාක් සම්ප්‍රදායක් ගිතියට පමණක්ම නෙවෙයි. ඒවා අපේ ජීවිතයට බද්ධ වුණු ජීවිතය එ කල්ලා එකලෙස යන තව ජීවිතයට ආලෝකයේ සලසන දෙයක් ලෙස සිතලයි අපි මේක ජීවිතයට එකතු කරගන්න ඕනේ එතකොට අපේ සිතුවිලි අපේ වචනත් අපේ ක්‍රියාවත් වරදම් මිදෙනවා වරදෙන් මෙිදෙනකොට මේක කුසලයට සමීපයනවා එතකොට ජීවිතය කුසලයට සමීප කරගන්න කුසලයෙන් පිරිපුන් කරගන්න තරමට ඒ ජීවිතය හරිම සංසුම් ජීවිතය බෝම සුන්දරයි. මට මේ ප්‍රවේශයේ සකස ගණ්ඩෝ නුනේ මේ වෙෙසක් පොර පසලොත්සක් පොහො එදිනය කියල කියන්නේ. අපේ ජීවිතයට මෙන්න බෙබඳු වටිනකමක් මෙන්න මෙ බඳු හර කියවීමක් මෙ බඳු විනි විදින දැක්මක් සහිතව ජීවිතය වෙනස් කරගත යුතු ජීවිතය අපි නව බෝධයකට ලක්කරගත යුතු ඓතිහාසික දිනය ලෙස මාදකින නිසයි යි ඔය කියන සීලු කරුණුකාරණ අදාළ කරගෙන අපි තේමාවට පිවිසනුත් ජරාමරණ සූත්‍රය. මට අවශ්‍ය මේ උතුම් පුන් පොහෝ දිනයේ ජීවිතය යතහාරතය කැටිකරගත් මේ පම කෙටි දේශනාව අපි කෙටි දේශනා වාහර හාපිට දෙන තිීනු පනිවිඩය මෙතැනින් මතු කරගඩ ඒ කොස්සේ අපේ ජීවිතය ආමිසයටම වඩා ප්‍රතිපත්තිය තුළ මේක පෝෂණය කරගන්න. අපි ආමිස්සය නිතිපතා හැමපතා මොහොත් පතා අප සිද්ධ කරනු. අවුදු ගණන්තිස්සේ අපි කරගෙනෙනවා මම උත්සාහ කරනවා මේ කෙටි දේශනාව තුළ අපි කොහොමද අපේ ශාස්තෘන් වහන්සේ ප්‍රතිපත්තිය මුල් කොටගෙන පුරන්නේ. අපි පිළිවෙත් ගරුකව පිළිවෙතිංකහුමද ශාස්තෘන් වහන්සේගේ සැබෑශ්‍රාවකය ලෙස මේ වෙසක් දිනයාපය අනුස්මරණය කරන්නේ. මේ ජරාමරණ සූත්‍රය බුදුහන්සේ දේශනා කරන්නේ කොසොල් මහ රජතුමාට. ඉතින් මේ වච්චන අපට බොහොම හුරු පුරුදයි. ව්‍යාධය දිරාපත්වීම මහළුවීම මෙියදැයි මියයෑම මේ වචන අපේ කංවල ඕ නෑ තරන් දෝම් කාර දෙෙන. අපේ හොළුගිටිය පුරාවට ඇඟ පුරාවට මේ වචන අපේ හැසිරෙනෝ මේවා අහල නොහොරු නොපුරුදු වචන නෙවෙයි නමුත් මම පුදුමයි මේ වචන අප ජීවිතය අපට කොයිතරම් අපි තේරුම් අරගෙන තියෙනවද මේ වචන එක් ඒ වචනවලට සමගාමී සිදුවීම් එ කල සිද්ධි වලට අදාළ කරගෙන අපේ ජීවිතය කොයි තරං දුරට අවබෝධ කරගෙන තියෙනවා දෙක තමයි අපේ ප්‍රශ්නය මට මත්ත තේරෙන දේ මට වැටහෙන දේ මිනිස්සු ජීවිතය මේ ව්‍යාධිය දැකළ තියනු දිරාපත්වීම් දැකළ තියනු මියදීම් දැකලා තියනවා නමුත් ඒ ඔස්සේ ජීවිතය කියවගෙන නැහැ ඒ ඔස්සේ ජීවිතය වටහගෙන නැහ නිසාර සිද්ධාර්ථ කුමාරයා සතර පෙරණෙමිති දකළ ජීවිතය අපි කියව ගත්තට අපි විසි හතර පැයේමත් අවුරුදු අවුරුදු ගණනක් අපි සංසාරයාත්ම ගණන සතර පෙරණෙමිතිම දක 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 දැක දැකළ අපිට තවම අපිට හැකි වෙලා නැහැ මේකේ තියන ජීවිතයට තින අදාලත්වේ තේරුම් ගන්න පගඩතමමයුත් සහහිදරන්නේ. ඉතිින් දවසක් කොසුල් මහරජිතුමා භාග්‍යතුන් වහන්සේ මුණගැනෑවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බොහෝම කුළු පගව විමසනව ප්‍රශ්නය. අහන ප්‍රශ්නය තමයි අත්වනුකෝ භන්තේ ජාතස්ස අන්‍යත්‍ර ජරාමරනාාති. ස්වාමයිනිී භාග්‍යවතුන් වහන්ස මේ මනුල්ලොවෙහි ඉපදනු මනුශ්‍යයකුට ජරාමරනාදීන්ට පත්වන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ග දෙයක් තියනෝද ගැන්නේ ලෙඩවෙන්න නැතුව වියපත්වෙන්න නැතුව දිරාපත්වෙන්න නැතුව මිය දෙන්නේ නැතුව ජීවත්වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියනෝද ඒවගේ මිදිලයිඉන්න ඒවකින් ආරක්ෂා වෙලාවන් ඒවගේ ගැලවිලා ඉන්න පුළුවන්ද බොහමගේ ඇති ප්‍රශ්නය කට බුදුරජාණන් වහන්සේගේ සිජු පිළි තුරවුණේ නත්තෙක හ මහාරාජ ජාතස්ස අන්‍යත්‍ර ජරාමරණ මහාරජතුමනේ කිසි සේත්ම උපන් මනුෂ්‍යට ගෙඩවීමෙන් දිරාපත්වීමෙන් වියපත්වමින් මියයෑමෙන් ගැලවෙන්ඩ හැකික්‍රමයක් නැ කහුයට ලක්විය යුත්තුමයි ට ඔහුට ඒක ප්‍රතික්ෂේප කරන්නේ දක්නෑ ඔොහ මහපොලොව හිටියත් ඔහු මේ වායුතලය හිටියත් ඔොහු මේ අනන්තා වකාසේ ජීවත් වනත් මහාපොලො යට හිටියත් ඔොහු මේ ස්වභාවධර්මය පොදු ක්‍රියාවලියයට අවනතයි ඔහු මේ ස්වභාවධර්මය පොදු ක්‍රියාවලියයට යටත්. එතකොට අපා දෙපා සිව්පා බහුපා මේ සෑම ජීවි කොට්ටාසයක් අජීව සෑම වස්තුවක්ම සෑම පදාර්ථයක්ම දැයවෙන මෙ දිරාපත්වනු සහ නැවත මේ විනාශවෙලා යනු එතකට මේකෙන් ඉවත්වලා ඉන්න මේ ස්වභාවික ක්‍රියාවලයෙන් ඉවත්වෙලා ඉන්න විශේෂවර ප්‍රසාධ තියෙන කිසිගෙන මේ මහාපොළොුවේ ඇත්ත නැහැ එකට බුදුරජාණන් වහන්සේ දැන් හිීද අදහස්සේකට එකතු කරනවා විධ වරගේ මිනිස්සු මේ ලෝක ජීවත්්‍යයෙනවා. එලෝක උගතුන් ඉන්නවා බුද්ධිමතුන් ඉන්නවා විද්‍යාඥියන් ඉන්නවා ප්‍රාක්ඥයන් ඉන්නවා නෝගතුන් ඉන්නවා දනවතුන් ඉන්නවා දුප්පතුන් ඉන්නවා පොහොසතුන් ඉන්නවා ප්‍රබලයන් ඉන්නවා දුබලයං ඉන්නවා එතොකට විවිධ තරාතිරංගල විවිධ මට්ටංල වි හැඩ තලවල්ල විවිධ ආකෘතිංවල සමාජ වටිනකම් තුළ විවිධ සමාජ ඇගයිම් තක්සේරු හරිම විවිධ සමාජයක් පරිම ස්වභභාවයෙන් හැඩලක්ෂණවලින් විචිත්‍ර වනු සමාජයක් තියන. හ කෙබඳු අයුරෙන් විසිතුරු විධ වනත් මේ විසිතුරු විචිත්‍ර විවිධ හැම්ම සමාජ ජීවිියකුන්ම අන්තිමට එකම රේකාවකෙද හමුවෙනවා. ඒ රේකාව තුළ තියනවා ලෙඩවීම වියපත්වීම සහ මියදීම. මේ ලෙඩවීම වියපත්වීම මියදීම කියන මේ රේකවෙදී මේ විච්චිත්‍ර විවිධ විසිතුරු සියලු මිනිස් වර්ගයා සීලු ජීවිවර්ගයා කිසිදු බේදයකයෙන් ොරව හමුවවා. ඒකට අදාල නැහැ ඔහු පැල්පතක දෙන්නේ ඔහු සත්මහල් ප්‍රාසාහ දෙකක්ක දෙන්නේ. ඔහු පයින්ද යන්නේ ඔහු සුකෝපබෝගීම වාහනයකද යන්නේෙ. ඔහු මේ ලෝකෙතියෙන් වටින්නතම ඇඳුමදා අදින්නේ. ඔහු අදින්නේ බොහොම දහුල් පිලිස්සනු දිරාගිය ඇදුුමද්දා අ දෙන්නේ. ඔහු කොයිතරං දැනුම එකතු කරගත් මහා බුද්ධිමතෙද්ද. ඔහු, දැනුමක් නැති මෝඩයෙක්ද මේ ලෝකේ ඔහු කොයි තරම් ප්‍රබලයෙක්ද මේ ලෝකෙටම පාලනය කරන්න පොළුවන් ප්‍රථාපවත් නායකයෙක්ද කිසිවක් පාලනය කරගත හැකි බැරි දුබලයද්ද මේ කිසිම්ම දෙයක් අදාළ වෙන්නේින මේ හැම්ම ශ්‍රේණියකමින්න හැම්ම තරාතිරපකම තත්වයකමින්න මිනිස්සු අන්තිමට මේ ලෙඩවීම වියපත්වීම දිරාපත්වීම මියදියම කියන රේකා වෙදි එක සමාන වෙනවා අසමාන වෙන්නෙ නෑ එතකොට මේ අපි ජීවිතයට බොහොම සමීපව මේ මේ කතාංග අප එකතු කර ගත්තෝ ම විශ්වාස කරනවා එක ජීවිතයට විශ්ාල කියවීමක් වෙනවා ඒ මොකද මිනිස්සු ජීවිතත් එක්ක මෙච්චර අරගල කරන්නේ මෙච්චර යුද්ධ කරන්න කුමකටද මිනිස්සු දරාගත්ත නොහැකි ඉවසය නොහැකි ධාවනයක දිවීමක දුවන්නේ කුමක් නිසාද. කුමක් අරභයාද. එතකොට මේ දුවන දිවිල්ල ධාවනය විහෙස ආථතිය පීඩනය මේ හැම්ම දෙයක්ම ලබාගෙන අන්තිමේ අපිට උරුමවෙන්නේ කුමක්ද. භගවත් ගීතාවදී ශ්‍රී ක්‍රෂ්ණ කියනවා හරියක්පූරුවට, පුස්තක ස්‍යාච්චය විද්‍යහා, පරහස්ථහේ්ච යද්ධනම්. කාරෙ කාලේ සමායාතෙ නසාවිද්‍යධනතද්ධනම්. පලන්න කොච්චවපූරුද කියලා මේ කියන වැැකිය පුස්තක ස්‍යයාචයා විද්හා. පොත්වොල යම් දැනුමක් තියෙනවද ඒ පොත්වල තියෙන දැනුමෙන් උපයාගත්ත අපි දැනුමත්. පරහස්ථේචයද්ධනම් ඒක අනුන්ගේ අත්වල ධනය තියනෝද මිළමුදල් යනවාන වතුපිටි රන්ද්‍රෙදි මසුකහවුුණු ගෙවල් දොරුවල් අඹුදරුවන් මේ උපයගත්ත මේ දේවලුත් තියද. කාරය කාලේ සමායාතයේ අත්හර දැමීමට කල පැමිණි කල නිසි කල පැමිණි කල සා විද්‍යානතත් ධනම් ඒඋගත්කමවත් ධනවත් කමවත් අපි ළඟ රැඳෙන්නේ නැහැ එස්සිියල්ල අපිට අත් හරින්ද සිද්දධ වවා. එස්සිියල් අපිට පත්ගලාදාන්න සිද්ධ වෙනවා. ඒසිියල්ල අපිට ඉක්නවා ඒසිියල්ල තිබියදී අපිට තනි හුද කලා ගමනක් අපටේ යන්න සිද්ධනවා. තකට මම ජීවත්වලා ඉන්න තාකල් මම මේ මගේ මගේ කියලා හිතාගන්න හදන මගේ මගේ කියලා ගොඩ ගහගෙන බදාගෙන ඔතාගෙන තරඟ කරගෙන බියෝග කරගෙන පිච්චිපිච්චි දැවිදවී උපයගත්ත රැස්කරගත්ත හැම්ම දෙයක්න කාලය පැමිණි කල මට අතහැරල දාලයන්ට සිද්ධ වෙනවා. එක මගේ දරුවෝද මගේ බිරිඳද මගේ ගෙවල් දොරවල්ද මගේ යානවාහනද මගේ වතුපිටිද ඒක අදාළ වෙන්නේ නෑ. එක්කොම අන් සතු වෙනවා ඔබ සතුවෙන්නේ ඔබ කලකී දෑ පමණයි ඔබ කලකී හොඳ සහ නරක පමණයි ඔබ කලී කුසල් සහ අකුසල් පමණයි එනිසා මේක හරිම වැදගත් අපට ජීවිතයට මේ ජීවිතේ අපේ තෙරක් හොපෙනෙන කෙලවරක් නොපෙනෙන දුවන දිවිල්ල ප තේරුම් ගන්න මේක අපි මේ ජීවිතය හැම තිස්සෙම අපිට ලැබෙන තාවකාලික මොහොතක් මේ සංසාර ගමනේ අපි අප්‍රමානෝ ආත්මවල ිපදිලා තවත් එක අවස්ථාවක් ඒක හරියට මේ වගේ මේ හරි අපපූරු සෙන් කතාවක් තියනෝ මොම මෙතනට එකතු කරන්න කැමති දවසක් එක සමුරායිවරය දිග දුර ගමනටයන්න පිටත්වනෝ තින් පිටත්වෙලා ටික් රෑබෝ වෙන නිසා දවස ඉවරවෙන කොට ඊළංග දවසේ ගමනය පිටත්වවෙන්න විවේකයක් ගණඩ ගුමනයි රයක්ගත කරන්න ඉතින් මේ පළවෙනි දවස ඇවිධගෙන ඉවර වෙන කොට ඒ ළඟ අසල ගම හිතික් බා ඔොහුගේ ඉගෙන ත්ත ශිෂ්්‍යයකුගේ ඇැත්තට ගෙදරකීවට ඒ ශිෂ්‍යයා ඒ ප්‍රදේශයේ ප්‍රභුවරයක් තින් මේ ප්‍රභුවරේකගේ රාජකීය නිවහන රාජකය බංගලාවක්. පාරම්පරිකව පැරතගෙනාපු. ඉතින් මේ පාරම්පරික බංගලාවට මේ සමරායිවරේ ගියා පිල්ලා තමාගේ ශිෂ්‍යයව හමුණ හැමලා කියනවා දරුවවා. දුර ගමන කියන ගම මට පොළුවන්ද අද මේ අම්බලම නවා තැන් අරගෙන යන්න. මෙහෙම කිව්ව ගමන්ම කොදනේ අ ශිෂ්‍ය ගුරුවරේ ඇතිබ්බැකරේ ගුරු ගෞරවේ භක්තිය පැත්තකට තියල හු කෝපාවිෂ්ටනා නවාවෙකට පත් වනම්. පත්තලහනවා ගුරතුමනී ඔබතුමාමගේ ගුරතුමංසයිමා කෙසිවක් නොකර සිටින්නේ ගේ රාජිකීය පාරම්පරික බංගලාවට අම්බලම යයි කියා ඔබ අවමං කළ යැයි එතකොට මේ සමුරායි ගුරතුමා කලබල නොවේ හොඳ හුස්මක් කරගෙන මෙ තමන්ගේ ශිෂ්‍යාගින් මසනවා හොඳයි දරුවා මට කියහද ඔබට කලින් මේ බංගලා විජීවත් වනේ කවුද එතකොට මේ සමරයිවරයට මෙහ පිළිතුරු දෙනවා මගේ පියතුමා තැන්ගේ පියතුමා කොහෙද ගුරතුම හනෝ ඒ පියතුමා මිය ගිය නිසා මේක මට උරුමුණ ඒ පියතුමාට කලින් හිටිය අවුද මගේ පියාග පියා ගේ සය දැන් ඔහුකෝ පහුත් මේ බංගලාව ටික කලක් ජීවත්ත ලොහ මී ගිය හට කලින් හිටිය කවුද සීයග තාත්තා මෙම පාරම්පරාවේ හාට හාට ගිය. එතකොට ගුරුතුම සමරවය ගුරතුම නැවත ප්‍රශ්ණ කරනෝ ළමයකින් හෙන දරුවා කලින් කලට එකකාය ඇවිල්ලා ටි කලකට තික මොහොතකට නතර වෙලා ඉඳල්ල යන එන්න තැනට කියන්නේ අම්බලමනත් නංවෙන මොකදද මේ තැනත්තාටමල්ම සතය වැට අපි පැල්පතක ජීවත් වනත් අපි සත්මහල් ප්‍රාසාධක ජීවත් වනත් අපි මහමාලි ගාවක ජීවත් වනත්ඒ අපිට මේ සසරය හමුවන තවත් එක් තරා නවා තැම්පල පමණයි එක්සරා අම්බලමක් පමණයි තෝට මේක හරි තියුණු පනිවිඩයක් අපිට දෙනවා මොකක් දේ පනිවදය අපේ අම්බලක අම්බලමක වගේ නතරවෙලා අඉන්නවා ජීවිතේ මේ නතරවෙලායි නම්බලම අපි පොඩි කහලෙකට අපි බිවිධ දේවල් පරිහරණය කරනව පරිභෝජනය කරනු හැබැයි අවාසනාව කියල කියන්නේ මේ අම්බලමේ පොඩි කාලෙකට අපිට පරිහරණය කරන්න පරිභෝග කරන ලැබෙන දේවල් සමහර අ්ඥාන දුර්ධාන්ත මෝඩ මිනිස්සුහිතනුව මේක මට සධහාකාලෙකෝම ලැබුණු දෙයක් කියලා. මේක මට සදහාකාලික පරිහරණයට පරිභෝගයට කරන ලැබුණු දෙයක් කියලා. හිතාගෙන ඒකෙන් අඳ මත් වෙලා මන මෝහණය වෙලා බොහම පිරිහුණු නොදැමුණු අතෘප්තිකර සහනකාරී ජීවිත ගත කරනවා. තමන්ට කොයිදේ පරිහරණය කරන ලැබුණ තමන්ට කොයිදේ පරිභෝජනය කරන ලැබුණත් අපි හැම මොහොත්තකම මතගෙතියා ගණ්ඩෝන දෙයක් තමයි ඒ මට මේ ජීවිතයේ තාවකාලිකව මජ්‍ය අවශ්‍යතාපිරි මහගන්ට මට ලැබුණු දෙයක් පමණයි. මට ඒ සධාකාලිකව අයිති කරගෙන උරුම කරගෙන මගේ සන්තකයි මගේ වසගයෙහි තබාගණ්ඩට කිසි මැහැකාවක් නැහැ. ඒක තමයි අපිට හමුවෙන බොහොම වැදගත් සූත්‍රය මජිමනිකාය රාධ සූත්‍රය රාධ මහරහතන් වහන්සේ කෝරවවේ රජතුමාට පැහැදිලිකරනි රට්ටපාල සූත්‍රය ටාල මහරහතන් වහන්සේ කෝරව විරජතුමාන්ට පැහැදිලි කරේ ඒකයි මොකක්ද ඌනෝ ලෝකෝ අතිත්තිතෝතන්හා දාසෝ මේ ලෝකය හැමතිස්සම තෘෂ්ණාවේ ආශාව දාසේක්වෙලාතින. අතෘප්තිකර ආශාවන්ගේ දාසේක්ව මේ ලෝකයේ පවතිනෝ ඌනාව හුත්වාන ජහන්ති දේහං එනිසා මිනිස්සු මේ මිනිසුන්ගේ කාය මේ මහපොළොවට පස්සුලා යනවා අන නොපිරිපු නොසන්සිඳනු අරමුණු ආශා බලාපොරොතු අතැතිව. මේ කය මහාපොළොවට පස්සලා ගියත් මිනිසුන්ගේ සිතසා සිතුවිලි මනෝභාවයන් නොසන්සිදු නොපිරිපුන් සිතුවිලි ප්‍රාර්ථනා පිලාශයන්ගෙන් පිරිලා තැවතෙනවා. එතකොට ජීවිතේ තේරුම් ගන්ඩෝන අපත් ගමන් කරන්න එතැනැටද අපි ජීවිතයේ මැරණ මොහොත වෙන කොටවත් අපිට ජීවිතයේ තෘක්්තිමත් සහනකාරී සංසුන් පිරුණු ජීවිතයක් බවට අපිට පත්කරගඩ බැරිද කියන තැනටා අපෙන්න්ඩෝනි එනිසා මේ ජීවත් වෙන්නේ අම්බලමක් බව දැනගන්න මේ අම්බල මේ අපිට අපිට එක රයකට එක මොහොතකට පොඩි කාලෙකට අපිට විධ පුද්ගල ඇසුරු කරන්න ලැබෙනු විධදේ ලැබෙනවා හැබැ ඒ හැම දෙයක්ම ඒ මොහොතට ඒ අවස්ථාවට ලැබෙන දෙයක් පමණක් කියල හිතලා ඒ සතුටින් පරිහරණය කරන්න පරිබෝග කරන්න නැවත යනකොට ඒසිියල්ල අත හැරලා අපි අපේ ගාමන පිස්සරහට අන්ඩෝනි අපි ඒ මොහොතට ලැබෙන ඒ අම්බලමෙදි අපිට විඳින හමුුවෙන දේවල් එක් කළ ලැබෙන දේවල් එක් කළ අප තරකරගෙන අල්ලගෙන බදාගෙන ොතාගෙන මේවත් එක්ක නැහුණොත් මේවත් එක්ක බැඳුුණොත් අපිට සසරේ අපිට මිදීමක් නෑ අපි නැවත මේ සසරයෙන් පල්ලෙහට ෂැටිගම් බලාගෙන අඳවෙනවා ඉතින් හොය ආදී ක්‍රමයෙන් මේක පැහැදිරි කරගෙන නොකොට මේසු ත්‍රේදිි බුදුන් වහන්සේ කොසුල් රජතුමාට බොහොම මැනෙවින් මේක කරුණ තියනු කරනවා කුළු ගන්නනවා කොහොමද මහරජතුමනේ දන් විිවිධ රජවරු විධ රථ පාවිච්චි කරනවා තැන් පාවිච්චි කරන හැම රථයක්ම පිවිද්ධ විදියට අලාං කරණය කරන එකයි මා රතවෙන්න පුළුවන් දුරල්ලවෙන්න පුළුවන් රජතුමාගේ බාහිර කයවෙන්න පුළුව මෙහැම දෙයක්න. මේ කොච්චර දවල්ලපි අලංකරනය කළාත්. මේ කොච්චර දේව ලස්සනට විධමත් ක්‍රමවත්ව පවත්වාගෙන ගිය යෝවේ රාජරතා ස්චිත්තා ජිරන්තිවේරාජරතා සු්චිත්තා මේක දිරාපත්වෙනම් එක නතර කරන්න බැෑ. සාමාන්‍යෙන් ගත්තති සාමාන්‍ය මනුෂ්‍යය මේ අපේ සිරුර පිරිසිදුවට ලස්සනට ප්‍රසන්නව තියාගන්න කොච්චර දේවා කරනෝද එක කාන්තාවන්ද පුරුෂයන් දෙක ලදාලන මේ පාර්ෂවයම මේ සිරුර ප්‍රසන්නව මුරුදුව සුමටව ලස්සනට තියාගන්න පැහැපත්ව තියාගන්න කොයිතරන් දේවා කරනද ඔයත්ම කල්පනා කළ බලන්ඩ එ කරන දේවල් සඳහා කාලිකද එ හැම කල්හෙම වලංගුද මොනදේ කළත් කයහි දිරාපත්වීම කයෙහි වැහැරීමකායෙහි මහාළු බව කයහි වැයවෙන බව කයෙහි වියපත්වන බව පංගන්න පුළුවන්ද තැන් ගොඩක්මිනිසු සහ කරනවා වයිසට යනොකොට තමන්ගේ වයිස හංගාන්න වස නොකය ඉ වස කියන්න අකමැතිතකොට ගඩ මිනි උත්හ කරනවා වයිසට යඩ යන්න තමන් වයිසට ග නොගිය කියල පෙන්න්න දරන සහය සාර්ථකදනකායිකෝ වෙන දිරාපත්තිීම් අව පැහැගැන්වීම්කායිකෝ වෙන විය පත් බව වහන්න වසන් කරන්න ගොඩක් දේවල් මිනිසු කරනු නමුත් ඒ හැම්ම දෙයක්ම බොරුවක් සහමුලාවක් එක සාර්ථකනෑ එක පේනවා ඇති නුවනැති මනුස්්‍යයකුට පේනවා මේ මේ දිරාපත්වන කරත්තයක් කියල මේ දිරල යන කරත්තය අපි ගැට ගහගෙනයන්න ගොඩක් දේවල් කරට එක පේනවා ජිරන්තිවේ රාජරතා සුජිත්තා නි අපේ කය කියන්නේ හරියට දිරාගිය කරත්තයක් නම් මේ දිරාගිය කරත්තේ අප එකක දේවාලින් හැඩ කලාට මේ දිරාගිය බව මේකේ විය පත් බව අපිට පෙනෙන එක නතර කරන්න බෑ වෙන එක නතර කරන්නත් බෑ අතු සරීරම්පි ජරංගු පේති එ නිසාකිසිම සැකයක් නැහැ මේ මනුෂ්‍යකාය මනුෂයාගේම මේ භෞතික දේවල් ඇස කණනාසය දිවශරීරයමි සීලුදේ මොහොතිං මෝතශය වෙනු මොහතින් මහොත බෑවෙනු එක බලක් වන කිසිවකට හැකියාවක්නෑ. නමුත් බොහොම වැදගත් දෙයක් තියෙනවා සදහථනික දෙයක් මොකක්තේ සතංච දම්මෝන ජරන්ව පේතිී සත්පුරුෂයන් රැස්කරපු ධර්මය ආරය ධර්මය ජරම් මපේති කවදාවත් වියපත් වෙන්නේ නෑ එක දිරාපත් වෙන්නේ නෑ ඒ එක අව පැහැගැන් වෙන්නේ නෑ මොකද ඒ භෞතික ක්‍රියාවලීෙන් ඔබේ පවතින්නේ එක මේ ස්වභාවධර්මයක් තුළ පවතින්නේ ස්වභාවධර්මයා ගිරිත්මයකජී චක්‍රීය ක්‍රියාවලියත් එක පවතින්නේ අපේ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව ආදරය මේ කියන යහ පස් සිතුවිලි බීජ අපි වපුරණවන අපි පරාර්ථකාමීව පරහිතකාමීව තමන් අත්වැඩත් පරවැඩත් සමස්සේ සමසිතීන් අපි සිදුකරනවන අපි මේ මහපළුවටත් මේ ස්වභා දහමටත් අපි අවංකව සත්‍යවාදීව සේවය කරනවන ඒ උතුන් ගුණ ධරම අර සියල්ලන්ගෙන් ඔබෙහි පවතිනවා ඒ දිරාපත්වෙන්නේ නෑ ඒ විය පත්වෙන්නේන ඒව ඇකෙන්නේ මැකන්නේ නේ ඒ මේස්වභාව ධහරමය තුළ ජීවමානයි. නමුත් අපි බෞතිකෝ එකතු කරගත්ත ගුඩක් දේවල් හැම දේම අස්තිරයි ඒවා අන්නාත්මයි ඒවා හැම කල්හි පවතින්නේ නැහැ. පොඩි කාලයකට අපි සන්තකයේ තිබිලා අපි සතුව තිබිල අපං ගිල්හිලා යනවා නමුත් මිනිසුන්ගේ ගුණ දම් සුවන්ද මේ ස්වබාදාමය හැම කල් හිතයමු. ඇැහෙකට උර්ම සරලව ඇත්තැන්ට කියන්න පුළුවනි තේරුන්ගන්න පුළුවනි අපේ ළඟහිදල මේදුුණු ඕනතරම් මිනිසුුවෙන්වා ඒ මිනිස්සුන්ගේ භෞතිකය අපිලා ගැහැ වනිස්න්ගේ භෞතික දේවල් අපි සන්තක නැ ඇබේ විනිසුන්ගේ ගුණොුවත්කකාම් හමත් අපේ හද තුළ ජීවමානට අපේ මනස තුළ දෝන්කාර දෙනොති ඒ මිනිසුන්ගේ යහපස් සිතුවිලි ඇවතුන් පැතුම් කල් ක්‍රියාවන් තමයි ඒ මිනිස්සුන්ම ජීවමාන කරවන්නේ ඒ මිනිසුන්ගේ භෞතික රූපකාය නෙවේ මනිස්සුන් භෞතික සම්පත්තියන්නෙවේ නිසා මනුෂ්‍යෙක් අමරණීය වෙනවා ඔු භෞතික උපයන දෙයින් නෙමේ අධ්‍යාත්මික උපයන දෙයින් මනුෂ්‍යය සදාතනික වෙනවා ඔොහෝ මේ භෞතික කය නඩත්තු කරලා මේක ප්‍රසන්න කරලවා මේක සුක්ඛිත මුදිත කරලා ගත කරන ජීවිතය නිසා නෙවෙේ ඔහෝ හෝගේ අධ්‍යාත් මේ පෝෂණය කරලා යහපස් සිතුවෙලි යහපත් ක්‍රියාවන් යහපත් වචන තුළින් තමන්ටත් පරිසරයටත් මේ සමාජිටත් ලෝක සත්වයාටත් සේවය කරලා. මෙන්න මේ සත්පුරුෂ ධර්මය ජරාවට ව්‍යාධයට පත්වෙන නේ. සන්තෝ හවේ සබ්බිහි පවේදයන්ති එනිසා නුවනැති මිනිස්සු ඒ සත්පුරුෂ ධර්මය කෙළවරවෙන්නේ නිවනි විමුක්තියෙන් නිවන නැමැති උතුම් ධර්මයම ශ්‍රේෂ්ඨයයි කියනවා. එතකුට ජීවිතයේ අපි යමක් හොයාගෙන යනවන ලොහ බැඳගෙන යනවන නිවන තරං ශ්‍රේෂ්ඨ ලොහ බැඳීමක් අපට ජීවිතයේ තවත් හාමුවවෙන්නේ නෑ නමුත් අපි නිවනැහැර අනිත් හැමේ කක් පිටි පස්සම ලොහ බැඳගෙන යනවා. අපි නිවන විසි කරනව පැත්්ටකට නිවන පැත්තකට විසි කරලා අපි වෙනන් ගොඩාක් දේවල් පසු පස්සේ හබාගෙන සිහිම් මුලා වෙලා ලොහුබැඳගෙන ලොහ බැඳගෙනය නම්ට නිවනාමතක වෙනවා. නමුත් අපේ ජීවිතයේ අන්තිමටට තේරුම් ගාන්්ඩ වෙනදේ තමයි අපි අර නිවන අතහැරලා නිවන පාගගෙන අර ගොඩා දුර සිහිමුලා වෙලා ම අඳර්බාල මනසිං දුවගෙන වේගයෙන් ලූපඳගෙන ලූබඳගෙනග හැම්ම දේම අපිට ඇහිමි වෙනවා දවසක ප දවසක අත්හරීන සිද්ධනවා දවසග අප වියෝවෙනවා අන්තිමට අපිට ඉතිරුවෙන්නේ අපි මේ පාගගන තෙරපගෙන අකමැත්තෙන් සඟවගෙන හිටිය නිවන පමණයි. එනිසා යමෙගේ යමෙ මේ නිවීයාම පූර්ණ මානසික සංහින්දියාව පූර්ණ වශයෙන් වෙන මානසික නිවීයාම කෙනෙක් සාක්ෂාත් කරනවන ඒ සාක්ෂාත් කරන බව ඒ අ බොහෝධය ජීවිතේ සියල්ලටම් වඩ ශ්‍රේෂ්ටයි. දේශනාව සාරංශය කළෝත් මට පැහැදලි කරන්න අමශ්‍යෝනයේ ජරාමරණ සූත්‍රයේදී මේ අදවන් වෙසක්පුර පසුලොස්වක් පොහොය දෙනයක අපේ සිද්ධාර්ථ බෝධි සත්වයෝ මනුලොව පහළ වෙලා බෝධි සත්වයාන්ගේ උත්තම පලේ ලෝතුරා බුද්ධත්වයට පැමිණිලා අවුරුදු හතලිස් පහක කාලයක් දිවරෑ දෙකෙහි ශ්‍රේෂ්ඨ සත්්‍ය ගවේශී මෙහවර සහ සත්‍යය ව්‍යාප්ත මෙවරක යෙදලා පිරිනිවන් පාප පිරිනිවන් පාල මේ යිතිහාසික සංසේද්ධීන්තු වුණ කැටිවෙන දවසේ අපිට හැකි නම් අපේ ජීවිතයත් බෝධිසත්වයක් කරගන්න ලෝතරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වපු වඩපු මාර්ගය අපිට ගමන් කරන්න එක පියවරක්කෝ ඉදිරියට පැමිණෙන් ඊයට වඩා අද හොඳවෙන් අදට වඩා හෙට හොඳවෙන්න අපේ අඳ බාල මද නුවන අපිට ප්‍රක්්ඥාමන් ධර්මින් පෙහෙනි තියනු කරගෙන ගමන ඉස්රහටයන් පහංකූඩුුවලෙන් ොරන් වලින් වෙසක් එලි වලින් වෙසක්රෑලි වලින් අපි දකින ලස්සන දේවල් අපි ලස්සන දේවල්ඒ සුන්දර දේවල් පේ අධ්‍යාත් මේ තුළින් අපි තුළින් මත්දකින් අපි තුළින් මත්විදින් ඒ සැමරුම බොහොම ශ්‍රේෂ්ටයි ඒ සැමරුම් බොම අධ්‍යාත්මකයි නිසාමගේ යෝජනාව මෙන් ශ්‍රීබුද්ධ වර්ෂය දෙ දහස් පන්සිය හැටහත්වෙනි මේ පලෙසක් සැමරුම අපේ අධ්‍යාත්මක පෙසක් සැමරුමක් කරගඩ පිළිවෙත් පුරන සත්‍යය යුක්තිය ධර්මය වෙනුවෙන් සේවය කරන සිත සිතුවෙලි පිරිසිදු කරගන්න පුළුවන් මෛත්‍රය කරුණාව දයාව මුදිතාව අවංකව ජීවිතය තුළ වැැපිරෙන උතුම් ජීවිතයක් බෝට පත්කරගන්න කියලායි. එතකොට අපි අර අසාර නිසරු අනාර්ය මේ බාහිර ආමිස්ස ලෝකයට ගිජුවන්නේ නැතිව මේ පුහුදුන් ලෝකයට ගිජවෙන්නේ නැතුව ආර්ිය ශට්‍රේෂ්ට උතුම් නිර්වාණයම මූල කරගත් නිර්වාණයම අරමුණු කරගත් ශ්‍රේෂ්ට ජීවිතයකට අපි උරුමකම් කියනවා. අන් ඒ එබඳු ශ්‍රේෂ්ට ජීවිතයකට අපිට ලංවෙන්න පුළුවන්න එබට පියවර කිහිපයකින් ඉදිරිීයට යන්න පුළුවන්න ඒ ශ්‍රේෂ්ටයි එබඳු ශ්‍රේෂ්ට ජීවිතයයි ජීවිතයක් තමයිපිරුම කරගන්නට ඕනනි. ඒ ශ්‍රේෂ්ට ීවිතය දුරි ලබ ජීවිතය හැම්ම මනුෂ්‍යකට මුරුවෙේ නැහැ. එනිසා අපේ ශාස්ත්‍රෘන් වහන්සේ කියන්න අපට එබඳු උත්තම ගනයේ මඟ පෙන්වන්නේ මේක මම සමස්තය හකුළුවල මම කියනවා මෙහෙම ග්‍රීක හෙල්ලනෙ ගෘුකුලයේ කියවෙන අපූරු කියම නක් තියනවා මඟපෙන්වන්න අනත්තම් දර්ශනිකයට පුළුවන් ඔබට හඳ බලන්න ඇඟිල්ල දිගු කරන්න නමුත් බලන්නේ හඳද ඇගිල්ල දෙසද කියනක තීරණය කරන ඔබයි. ඒවගේ බුදුරජාණන් වහන්සේ මේට වර්ෂ දෙදහස් ගණනකට පෙර දෙදහස් පන්සේකට පෙර සත්‍ය ධර්මය යුක්තිය ජීවිතයේ සැබෑ නිදහස දැකිය යුතු අන්දම අපිට පෙන්නල තියෙනවා එතොකොට අපි කල්පනා කරන්න ඕන නැවත වරක් ඇත්තටම අපි බලන් ඉන්නේ අපි බලන්නේ ඒ බුදුහාමුදුරුව පෙන්නපු සැබෑම සඳ දෙසද බුදුහාමදුරුව පෙන්නපු සැබෑ මාලෝකයේ දෙසද ආලෝකගේ උදාව දෙසද නැත්න උන්වහන්සේ පෙන්නපු ඇංගිල්ල දෙසද කියලා. මේ වෙන සපිතේරුම් ගත්තුතින්. ඇගිල්ලයි හඳයි අතර විශාල කතාවක් තියනු ඔබට පුළුවන්න අ ඇගිල්ලට යුදවපු අවධානය මෙච්චර කලාක් ඇගිල්ල දෙස බලාගෙන හිටි ඔබට පුළුවන්න හඳ දෙස බලන්න උත්සාහ කරන්න මංහිතන්නේ ජීවිතයේ අඳුර දුරු වෙලා අහලෝකයේ පැමිණෙනවා. අධර්මය අසත්්‍යය වංචාව ආමිසය, මුලාව සියල් ලික්මවා ගොසින්. පිළිවෙත සත්‍යය යුක්තිය ධර්ුමය ඔබ තුළ ස්ථහයි වෙනවා. ඒ මනුෂ්‍ය ශ්‍රේෂ්ටයි. තිං එබඳු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක වෙන්න්ඩනවඋතුම් වෙසක්පුර පසලොස්වක් ඔහේ දවසේ අපි හැමෝම අදිිෂ්ඨාහන කර ගැනිමු. යි ඉතින් අද මේ යඋතුුම්පුොර පොහෝ දිනයත් අපි මෙම ධර්මදේශනාව සිද්ධ කළා මේ සඳහා ආරාධනා කළේ ගොහම කාරුණිකව සත්පුරෂ ගුණෝපේත ගරු කටයුතු අපේ මේේපාලේ සුමන ලොකු ස්වාමීන් වහන්සේ තින් මේ සඳහා ආරාධනා කිරීම නිමිත්තෙමුන් වහන්සේට බොහොමකෘ්‍රථවේදී වෙනවා අපි මේ මොහොතේ මේ සිහිනුවන එළම්ඹවා පැස් කරගත් නිධාරතර ධර්මාශ්‍රවනනා නිශාන්සයෝ බලෙන් කටයතු ොකුසාමින් ව හන්සේට කායචිත්್තනි රෝගතාව ಸුවතාව චිරජීවනය වේවා වගේම උන්හන්සේට සිවපසාදියයෙන් ඇಪ පස්ථාන කරබබින් රැකබලාගනු ලබන සಿළු දායක කාරකාදීන්ටද කාචිත්ත නි රෝගතාව සුවතාව චරජීවනය වේවා කෙළවර මේ උපදවාගත් උදාරතර ධර්ම ශ්‍රවනාන සංශයෝ බෙලෙන් මಸಿලු දිනාටම ාධ ජරා ්‍යාධ්‍යාදී දුඛහැන්ගෙන් මිදී ලබන තුම් නිර්වානාවබෝධය පි නිසම මේ කුසල කරමයු උතුම් බුද්ධකාරක ධර්මයක් වහහි තුවිත්වා ජන ප්‍රාර්තනය සාධහුනාදයක් පත්තුල ප්‍රාර්ථන කරමු. කාසටහාච බෘම්මට්ටහාදේවානාගා මහිද්ධකා குnyaන්තන් අනුමෝ දෙෙත්වා චිරංරක්කන්තලෝකසාසනං ආකා සටටහාචබුම්මට්ටා දේවානාගා මහිද්දෙක්க்கா குnyaන්තන් අනුමෝ දෙෙත්වා චිරංරක්කන්තු දේසන ආකා සටහාචබුම්මට්ටහාදේවානාගා මහිදදக்கா nyadhitwa cirang ra hantu mang පangතිටමuan sar se